තැනත් බලපාන ඇතිනේ ධාතු වඳිනකොට කාම රිස්ක් කරන එක හොඳ නෑ නේ ධාතුන් වහන්සේට අප නම්බුවක් යනවා නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශයක් කරලා තියෙනවා මේ වෙනකොට ඔහු සෙවීමට සහ අත්අඩංගුවට ගැනීමට මාර්ගයක් ගන්නයි කියලා. මේ අතර අද කොළඹ දීපැවති බොදු බලසේනා සංවිධානයේ මාධ්‍ය හමුවේදී හමුදා මේජර්වරයාට පහර දීම සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මුළු ජාතියම මරබියේ ඉඳද්දී මේ ජාතියට සන්තෝෂෙන් හිනහවෙන්න අවස්ථාව හදපු අපේ වීරෝදාර රණවිරුවන්ව මේ නිකන් සිකනල්ලුවන් ගැතින් ගුටි කනෝ. අපේ 20-30,000ක් මේ පොළොවට පස්සුනේ අපිට සුව නිින්දක් දෙන්න. බය නැතුව පාරේ ඇවිදින්න. එතකොට මේ ඇමති බූරුව මොකද්ද කරන්නේ? පොලිසියෙන් අපි අහන්නේ පොලිසිය බම්බු ගෙවුවද මේ මොකද්ද කළේ? පිස්තෝලෙයි වැටිච්ච ආයුධයි පොලිසියට ගෙනල්ලා බහුවදා බාර දෙනකොට පොලිසියට නීතියක් නැහැ මේක අත්තරංගුවට ගන්න. ඒ කියන්නේ මේකේ මර්වින් සිල්ලක තනම රාජ්‍යයක් තියෙනවා. ඒ කියන්නේ මේකද නීතිය? හෙට අනිද්දා කොල්ලු පිටියේ කොහේ හරි හැන්දෑවක කාන්තාවක් යනකොට මාළක සිල්ලට පුළුවන් ඇදලා ගන්න. මොකද උන්ගේ ආණ්ඩුවනේ මේක. ඉකුත් 8 වෙනි ඉරිදා රාත්‍රියේ කොළඹ ප්‍රසිද්ධ තරු පහේ හෝටලයකදී සිදු වූ පහර දීමෙන් තුවර ලැබූ මේජර්වරයා මේ වන විට කොළඹ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ සිදුවීම පිළිබඳව අදහස් දක්වූ සරත් පොන්සේකා මහතා, දැන් ඒ ගුටි කාපු යුද හමුදා මේජර්ට විරුද්ධව යුද හමුදාව ඇතුළත පරීක්ෂණයක් පවත්වනවා. අන්තිමේ වෙන්නේ දාමරිකයා නිදහස් වෙනවා. ඒ දාමරික ප්‍රහාරයට භාජනය වුණ හමුදා නිලධාරියා දඬුවම් විඳිනවා.